අපි හොරුවල් වෙනවා. අපි හොරුවල් වෙනවා. අපි තමයි හොරුවල් වෙන්නේ. අපි ආපු ගමන් අපි හොරුවල් වෙනවා. හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා. උතුරේ ගිහිල්ලා අනුර කුමාර සහෝදරයා කිව්වලු. කිව්වා මං දැක්කා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මතයට එරෙහි මතයක් දැරුවොත් දමිළ ජනතාව මොකද්ද වෙන්නේ කියලා වගකීමක් ගන්න බෑ. ඒ කියන්නේ අපිට උඹලා ඡන්දෙ දුන්න නැත්තම් මොකක් වෙයිද දන්නේ නැහැ වගේ එකක් දමිළ ජනතාවටත් පොඩි තර්ජනයක් කරලා ආවා. අර භාෂා පරිවර්තකත් උඩ ගිහිල්ලා හිටියේ. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒක දැකලා ඇවිල්ලා කිව්වා දමිළ ජාතික මිනිස්සුන්ගෙන් සමාව ගන්න ඕනේ කියපු වචන වලට කියලා. මං අහන්න කැමති රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඔබ ඔක්සිජන් දෙන්න ඕනේ කියලා එක පැත්තකින් කියන ඔය කට්ටිය මේ රටේ 60,000ක් තරුණ ජීවිත පාරේ මරලා දැම්මේ එකට සමාව ගන්න ඕනේ නැද්ද අම්මලා තාත්තලාගෙන්? මේ ජාතියෙන් සමාව ගන්න ඕනේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි මේ රටේ පළමු ත්‍රස්තවාදී කණ්ඩායම, සිංහල ත්‍රස්තවාදී කණ්ඩායම. එතකොට ඒගොල්ලන් මේ රටේම මිනිස්සුන්ගෙන් සමාව ගන්න ඕනේ. එල්ටී එක කරාට වැඩිය ලොකු විනාශයක් මේ රටට කරේ ඒගොල්ලෝ. මට තේරෙන්නේ නැහැ අද රට එක්සේසත් කරන්න එනවා, රට ස්වයංපෝෂිත රටක් කරන්න එනවා. මොකද්ද මේගොල්ලන්ගේ දැක්ම? ආර්ථික වැඩපිළිවෙල මොකද්ද? මොකද්ද කෘෂිකර්මය සහ ගොවියා වෙනුවෙන් තියෙන වැඩපිළිවෙල? වැඩපිළිවෙල ඇහුවම කියන්නේ අපි හොරුවල් වෙනවා, අපි හොරුවල් වෙනවා, අපි තමයි හොරුවල් වෙන්නේ. ඕක තමයි කියන්නේ. මොකද්ද සෞඛ්‍ය ගැන වැඩපිළිවෙල කියලා ඇහුවම කියන්නේ අපි ආපු ගමන් අපි හොරුවල් වෙනවා. මේක අහන්න නෙමෙයි අපි මේ අපි නායකයෝ පත් කරගන්න හිතන්නේ. ඒ නායකවරුන්ගේ වැඩපිළිවෙල අපිට ඕනේ, මේ රටට ඕනේ. ඒක අපිට ඕනේ වැඩපිළිවෙල. ඒතර අපිට ඉන්නා නායකෙක් කිසිම බලයක් නැතුවම මේ රටේ හැම මොහොතම හැම හුස්මක්ම මේ රටේ මිනිස්සු වෙනුවෙන් කැප කරපු දෙයනේ. මෙහෙම නායකයෝ මං අහන්නේ විපක්ෂ නායකවරයෙක් විදිහට ඉඳන් මේ තරම් වැඩ කොටසක් කරපු නායකයෙක් ඉන්නවද? මම නම් ලෝකේ එහෙම විපක්ෂ නායකවරු දැකලා නැහැ. ආදරණීය අම්මේ තාත්තේ ඉන්නවනම් එකම විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරමයි. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.